අද අපිට අභියෝග කරපු සියලු දෙනාටම අපි කරලා පෙන්නනවා මේ රටේ විකල්ප ආණ්ඩුව කවුද විකල්පය කවුද මේ රට ගෙනියන්න පුළුවන් කාටද කියන එක අපි කරලා පෙන්නනවා හැමදාම ටොයිලට් එක අලුත් පාටයි නව හාපෙක් 2023 වර්ෂය සඳහා සමගී ජනබල වේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තේරීපත් වුණා. ඒ බව ප්‍රකාශ කෙරුණේ අද බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගී ජනබල වේගයේ දෙවන සංවත්සර සමුළුවේදී. පෙරලියට මග කියන කරලියට ගොඩවන්න තේමා කරගනිමින් සමගී ජනබල වේගය අද දෙවන සංවත්සර සමුළුව සංවිධානය කළා. බොරැල්ල කැම්බල් පිටියේ පැවැත් වූ සමුළුවට පාක්ෂිකින් පැමිණියේ දෙවන්ත පාගමන් දෙකකින්. එක් පාගමනක් පැමිණියේ බොරැල්ලේ සිටයි. මං අවුරුදු 12ක් කෝට්ටේ සංවිධායක හැටියට ඉඳලා තියෙනවා. නමුත් අත වශයෙන්ම 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ අද තමයි ජනතාව අත වශයෙන්ම එකතු වෙලා තියෙන්නේ මේ විදියට. මට දැනෙන මම දන්න දේශපාලනයට මේකෙන් ලොකු පණිවිඩයක් තමයි ජනතාව අපි හැමෝටම ඉදිරිපත් කරලා තියෙන්නේ. පක්ෂිකින් තවත් පිරිසක් දෙමතගොඩ සිට පැමිණියා. කැම්බල් පිටියේදී අපි පවත්වන්නේ අපේ සංවත්සරයකට එහා ගිහිල්ලා ඒකාධිපතිවාදයට මර්ධණයට ඒ වගේම බලහත්කාරකමට ජීවන වියදමට ජීවන අරගලයට විරුද්ධ සටනක් තමයි අපි කරන්නේ. ඉතින් ඒ නිසා අද අපිට අභියෝග කරපු සියලු දෙනාටම අපි කරලා පෙන්නනවා මේ රටේ විකල්ප ආණ්ඩුව කවුද විකල්පය කවුද මේ රට ගෙනියන්න පුළුවන් කාටද කියන එක අපි කරලා පෙන්නනවා. සමගී ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් පාගමනට එක් වුණා. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පක්ෂයේ සමාජිකින් කැම්බල් පිටියට පැමිණියා. රැලිය ආරම්භ වුණේ සර්ව ආගමික වතාවත් වලින් අනතුරුවයි. විපක්ෂයේ සෙසු දේශපාලන නායකින් පිරිසක්ද සමුළුවට සහභාගී වුණා. ඇත්ත කෙටියෙන් ගස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග